මේ සාපය ඇති මෑන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැලිය අද දින කොළඹදී පැවැත්වුණා. දෙවයිනේ විවිධ ප්‍රදේශවලින් සමගි ජනබලවේග පාක්ෂිකයින් අද කොළඹට පැමිණියා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස් ස්ථාන 56ක් ඊයේ දින අධිකරණයට ගියා. මේ අතර අද උදෑසන දෙවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජනබලවේග පාක්ෂිකයින් පොලිසිය විශේෂ මාර්ග බාධක යොදා පරීක්ෂා කළා. එමෙන්ම පාක්ෂිකයින් පැමිණ ඇතැම් බස් රථ හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. එෙහිදී උණුසුම් තත්ත්වයන් ඇති වුණා. प्रजातंत्रवादी අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමනි රටේම විවිධ පොලිස් බලකායන් යොදවලා මාර්ග බාධක දමලා දැවැන්ත ජනතා නිදහස අහිමි කිරීමක් අද සිදු වෙන මිනිස්සුන්ව බස් වලින් එළියට අරගෙන නන් ලයිස්තු ගත කරලා ඩෙන්ටිටි කාඩ් නම්බර ලියාගෙන නෑ බොරු නෙවෙයි මං ඔබතුමාට සාක්ෂි ඉදිරිපත් කරන්න මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමනි දැන් ඔබතුමත් පාද යාත්‍රා ගිය පුද්ගලයෙක් ඔබතුමාට ආරක්ෂාව ඔබතුමාට ආරක්ෂාව සහිතව දුන්නා පාද යාත්‍රායක් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ආර්ථික සමාජීය ගැටලු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන්නට මේ රටේ ජනතාවට නිදහසක් නැද්ද කොළඹට පැමිණීමට හැකි වූ සමගි ජනබලවේග පාක්ෂිකයින් අද පස්වරු 1:30 පමණ වන විට කොළඹට ළඟා වූ අතර එහිදී පැමිණි පිරිස විපක්ෂ නායක කාර්යාලය අසල රැස් වුණා එම අවස්ථාවට විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. අනුතුරුව පිරිස පා ගමනින් කොල්ලුපිටිය හන්දියෙන් ගාලුමෝදර දෙසට ගමන් කළා. ගාලුමෝදර අසලට පාක්ෂිකින් සමග පැමිණි විපක්ෂ නායකවරයා එහිදී පැමිණ සිටි පිරිස ඇමතුවා. සතුටුද දැන් සැපද දැන් හොඳයි නේද කියලා මම අහන්නේ තමුන් නාන්සලා වගේම මේ රටේ සියම
මෙතර මෙම රැළිය සංවිධානය කළ පිරිසට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්තල් දුව මහතා පවසන්නේ. අද දවසේ තුල කොළඹ නගරයේ විරෝධතා රැළියක් පැවතුණා. මෙම රැළියට සහභාගී වූ පිරිස සම්බන්ධව පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් මගින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරෝයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මත එම කටයුතු සංවිධානය කරලා ලැබූ ඒ වගේම මේ මුද්ඝෝෂණ සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලිසිය විසින් ඉදිරියේදී අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම එම විරෝධතා රැළියට අදාළ කරන සාක්ෂි සොයාබලා ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.